නමුත් අපි දැක්කා කොරෝනා වෛරසය රටට ගන්න හානිය වළක්වා ගන්න ඒකෙන් ජනතාවට වෙන උවදුර නවත්වා ගන්න ජනතාව ආරක්ෂා කිරීමට මේ රටේ රජයට විශාල වගකීමක් තියෙනවා. නමුත් අපි දැක්කා මේ රටේ පාලකයා නිවැරදි තීන්දුව ගත්තේ නැහැ. කොරෝනා වෛරසය 28 දෙනෙකුට හැදිලා ඉන්නකොටත් මේක නිකන් විහිළුවක් සෙල්ලමක් හැටියට අරගෙන තමයි කතා කරේ. මේ රටේ ජනතාවට 28 දෙනෙකුට හැදිලා කියලා එළියලා තියෙද්දි තවුණු හැදිච්ච කට්ටිය එළි නොවෙච්ච කට්ටිය කියන අපි ඒ වෙලේ දන්නේ නැහැ. ඒ වෙලේ එතුමා මේක මේ ත්‍රස්තවාදයට එක්ක සංසන්දනය කරන්න උත්සාහ කරා. කොරෝනා වෛරසයේ ත්‍රස්තවාදයකට සංසන්දනය කරනවා කියන එකෙන් තේරෙන්නේ වෛරසය ගැන තේරුම් අරගෙනත් නැහැ. මේක ලෝකෙ පිළිගත්ත පැන්ඩමික් එකක්. ත්‍රස්තවාදය ගැන තේරුම් අරගෙනත් නැහැ. රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මකුනේ කොහමද? ඒක තේරුම් අරගෙනත් නැහැ. වෛරසය ගැන තේරුම් අරගෙනත් නැහැ. එතකොට මේ ආකාරයට 28 දෙනෙකුට හැදිලා තියෙනකොට ගණන් ගන්න නැතුව හිටියා. 70 දෙනෙකුට පමණ හැදුනා පස්සේ තමයි රටේ ඇඳිරි නීතිය ගේන්න රට ලොක්ඩවුන් කරන්න ක්‍රියාත්මක වුණේ. එතකොට තත්ත්වය බරපතල වෙලා ඉවරයි. අපේ රට කුඩා රටක්. අපේ රට 25ක් හෝ 75ක් ආසාදිතයින් ඉන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ පාලකයා දුරදිග බඩලා